හරි අපි ක්ලාස් එක පටන් ගමු. හරි අපි පන්තිය පටන් ගමු. මං කියන එක ඇහෙනව නේද පැහැදිලිව? ඔව් එහෙනම් හරි. හරි. අපි එහෙනම් අද අපි සාකච්ඡා කරන්න යන පළවෙනි ප්‍රශ්නෙට යමු. මේක අද අපි පළවෙනියටම සාකච්ඡා කරන්න යන්නේ මේ 11 ශ්‍රේණියේදී ඔයාලට හම් වෙන පාඩමකින් එන ප්‍රශ්නයක්. ප්‍රභා සංශ්ලේෂණය කියන පාඩමෙන් එන ප්‍රශ්නයක් තමයි සාකච්ඡා කරන්නේ. මේකත් මේ පාඩම සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ඔයාලට විභාගෙදි මේ ප්‍රශ්න යොමු වෙන ප්‍රශ්න මේ පාඩමක් විදියට අපිට මේ ගන්න පුළුවන්. ඒ නිසා අපි මේ පාඩමෙන් ප්‍රශ්නයක් අද සාකච්ඡා කරන්න හිතුව මුලින්. ප්‍රශ්නෙන් දීලා තියෙන්නේ පැය 48ක් අඳුරේ තබන ලද ශාකයක් උපයෝගී කර ගනිමින් ප්‍රභා සංශ්ලේෂණය සඳහා අවශ්‍ය සාධක පරීක්ෂා කිරීමට සකස් කරන ලද ඇටවුමක් පහත දැක්වේ. පසුව මෙම ඇටවුව පැය 5ක් පමණ හිරු එළියට නිරාවරණය කර ප්ලාස්ටික් උතුරට ඇතුළත් කර තිබූ පත්‍රයේ පිෂ්ඨ පරීක්ෂාවට භාජනය කරන ලදී. මේ විදිහට රූප සටහනක් දීලා තියෙනවා නංගි මල්ලි බලන්න. රූප සටහනේ ශාකයක් තියෙනවා, උඩින් සූර්යාලෝකය ලැබෙනවා, ශාක පත්‍ර කිහිපයක් තියෙනවා. එක පත්‍රයක් මේ විදිහට යම්කිසි ක්‍රියාවලියකට භාජනය කරලා තියෙනවා, වලට බලා ගන්න පුළුවන්. දකුණු අත පැත්තේ තියෙන බලා ගන්න පුළුවන් පිෂ්ඨ පරීක්ෂාව සිදු කළ පත්‍රය කියලා. රයිට්. ප්‍රශ්නාංක එකකින් අහනවා පිෂ්ඨයේ සඳහා අයඩින් පරීක්ෂාව කළ විට කළු නිල් වර්ණයක් පෙන්වන්නේ පත්‍රයේ A, B, C හා C යන කොටස් වලින් කුමන කොටස්ද? රයිට්. ප්‍රශ්නාංකකින් අහන්නේ මේ ප්‍රශ්නේ. නංගි මල්ලි විශේෂයෙන්ම මෙතනදී මතක් කරන්න ඕන මේ පරීක්ෂණ ඔයාලගේ පෙළ පොතේ තියෙන ඒවා. එතකොට මේ වගේ පරීක්ෂණ මේ අවුරුදු එක්සෑම් එකේ දෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලගේ පෙළ පොතේ තියෙන පරීක්ෂණ හොඳට බලාගන්න. ඇයි මේ දේ මෙහෙම වුනේ කියන එක ගොඩක් වැදගත් වෙනවා. ඒවා ගොඩක් වෙලාවට ප්‍රශ්න බවට පරිවර්තනය වෙනවා. උදාහරණයක් විදිහට පැය 48ක් අඳුරේ තියන්නේ ඇයි? ඊට පස්සේ ඇයි පැය 20ක් තියන්න පුළුවන්? පැය 50ක් තියන්න පුළුවන්? ඇයි පැය 48ක්ම? ඊට පස්සේ මේ අක්ක පැහැදිලි කරයි මේ ඒවට හේතු කියලා. අපි සාකච්ඡා කරමු නේද? හරි, අපි එහෙනම් සාකච්ඡා කරමු. එතකොට අපිට මේ ප්‍රශ්නේ දැක්කම තේරෙනවා අපෙන් අහලා තියෙන්නේ අර අපි ඉගෙන ගන්න ප්‍රභා සංශ්ලේෂණයේ අදාළ පරීක්ෂණයක් කියලා. එතකොට අපි තව ටිකක් මේ දැන් සාමාන්‍යයෙන් අපි ගානකට මේ ප්‍රශ්නයක් මෙහෙම ආපුවාම උත්තර ලියන්න කලින් අපි පොඩ්ඩක් මේ යාල දීලා තියෙන දත්ත දිහා හොඳට බලන්න ඕන. අපි දන්න දෙයකට මේ දීලා තියෙන දත්ත සම්බන්ධ කරලා මොනවා හරි නිගමන ඒ වගේ දේවල් ගන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් මේ රූප සටහන් දීලා තියෙන දත්ත දිහා පොඩ්ඩක් බලන්න. එතකොට අපි මේක බලනකොට අපිට තේරෙනවා දැන් මේ ප්‍රශ්නේ තියෙන ප්‍රභා සංශ්ලේෂණ. ඊට පස්සේ මෙතන මේ බීකරයක් තියලා ඒක ඇතුලේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා තියෙනවා කියලා තියෙනවා. ඔන්න මේකේ කැල්ල තමයි මේකේ තියෙන මේ විශේෂම කොටස. හරිද? එතකොට අපිට මතක් වෙන්න ඕන මේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මහම මොකද්ද වෙන්නේ කියන එක. එතකොට අපි දන්නවා දැන් ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාවේදී සිද්ධ වෙන්නේ මෙන්න මේ දේ. හරිද? කාබන් ඩයොක්සයිඩ් උයි ජලයයි ප්‍රතික්‍රියා කරනවා ආලෝක ශක්තිය ලබාගෙන හරිතප්‍රද තුල ඊට පස්සේ හදනවා ග්ලූකෝස් සහ ඔක්සිජන්. හරිද? උත්තර ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාව මෙන්න මේ විදිහට තමයි එන්නේ. එතකොට ප්‍රභා සංශ්ලේෂණයට අපි දන්නවා මේ අවශ්‍ය සාධක වෙන්නේ මෙන්න මේ හතර. කාබන් ඩයොක්සයිඩ්, ජලය, ආලෝක ශක්තිය, හරිතප්‍රද. එතකොට අපි පෙළ පොතේ ඉගෙන ගන්නවා මේ සාධක කොහොමද අත්‍යවශ්‍යමද කියලා පරීක්ෂා කරන්නේ කොහොමද කියන කිහිම අපි ඉගෙන ගන්නවා. හරිද? එතකොට තව අපි ඉස්සරහට ගියොත් මේ ප්‍රභා සංශ්ලේෂණේ. හරිද? එතකොට මෙන්න මේ විදිහට තමයි අපි සාධක හඳුනා ගන්න පරීක්ෂණ කරන්නේ. ඔයාලට මතක ඇති ආලෝකය සඳහා අපි පරීක්ෂණය කරන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මේ විදිහට ශාකයක් අරගෙන අපි කොළ දෙකක් තෝරගන්න. ඊට පස්සේ එකක් කළු පොලිතීන් එකකින් වහනවා, අනිත් එක අවර්ණ පොලිතීන් එකකින් වහලා පැය 48ක් තියෙනවා. හරිද? එතකොට ඊට පස්සේ අරගෙන අපි මේ විදියට මේ කොළ දෙක අරගෙන මේ කොළ දෙකේ අයඩින් පරීක්ෂාව කරනවා. හරිද? අදට අයඩින් පරීක්ෂාව කියලා කියන්නේ අයඩින් පරීක්ෂාව අපි පාවිච්චි කරන්නේ මේ පිෂ්ඨය හැදිලා තියෙන එක හඳුනගන්න. ඒ කියන්නේ අපි කිව්වා ප්‍රභා සංශ්ලේෂණයේදී ඵලයක් විදියට හැදෙනවනේ මෙන්න මේ ග්ලූකෝස්. ඒ ග්ලූකෝස් එකතු වෙලා එයා ගබඩා වෙනවා පත්‍රය ඇතුලේ පිෂ්ඨය විදියට. හරිද? එතකොට ප්‍රභා සංශ්ලේෂණේ උනා කියන එක අපි තහවුරු කරගන්නේ මේ පිෂ්ඨය හැදිලාද කියන එකෙන් අඳුරගෙන තමයි. ඒතර පිෂ්ඨ පරීක්ෂාව කියන්නේ පිෂ්ඨය අඳුරගන්නේ අපි අයඩින් පරීක්ෂාවෙන්. ඒකෙදි වෙන්නේ පිෂ්ඨයට අයඩින් දානවා අපි. එතකොට මොකද වෙන්නේ? අයඩින් පිෂ්ඨයේ තියෙනවා නම් ඒක නිල් පාට වෙනවා.
පිෂ්ඨය නැත්තම් අයඩින් වල පාටමයි පෙන්වන්නේ. අයඩින් කහ දුඹුරු පාටයි. කියන පිදුරු පාට තියෙන අන්න ඒ පාට තමයි මේ අයඩින්. එතකොට ඒ පාටම පෙන්වනවා. හරිද? එතකොට ආලෝකීය පරීක්ෂණයේ මේ විදියට කරලා මේ පත්‍ර දෙක අරගෙන අපි අයඩින් දාපුවාම අපි දන්නවා දැන් මෙතන කළු පොලිතීන් එකක් වහලා තියෙන හින්දා යාට ආලෝකය ලැබෙන්නේ නැහැ. එතකොට යාට ප්‍රභා සංශ්ලේෂණය කරගන්න බෑ. මොකද අවශ්‍ය ප්‍රධානම සාධකයක් ලැබිලා නැහැ. එතකොට යා මෙතන මේ පිෂ්ඨය හදලා නැහැ. ඒ නිසා වර්ණ විපර්යාසයක් පෙන්වන්නේ නැහැ. හැබැයි අතට B පත්‍රය ගත්තොත් අවර්ණ පොලිතීන් එකක් දාලා තියෙන හින්දා එයා මොකද වෙන්නේ? එයාට ආලෝකය ලැබෙනවා. එයා පිෂ්ඨය හදනවා. ඒ නිසා තද නිල් පාට පෙන්වනවා. එතකොට කාබන් ඩයොක්සයිඩ් පරීක්ෂාවේදී අපිට පේනවා මෙන්න මේක. හරිද? ඒ කියන්නේ ඔන්න පත්‍ර දෙකක් අර විදියටම තෝරගෙන අපි එකකට ජලය දානවා අනිත් එකට මේ විදියට බෑග් දෙකකින් වහලා යට පතුලට දානවා KOH මේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. ඔන්න මේ පරීක්ෂාව තමයි අද අපේ ගාණෙන් අහලා තියෙන්නේ. එතකොට මෙන්න මේවා ඔයාලා මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි කාබන් ඩයොක්සයිඩ් වලට කරන ටෙස්ට් එකේ වැදගත්ම කරාම මේ KOH ද්‍රාවණය. KOH ද්‍රාවණය දාලා තමයි ඒක අර පාලිත තත්ත්ව ලබාගෙන තියෙන්නේ. එතකොට මේ විදියට පත්‍ර දෙක තෝරලා කාලය 48ක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ KOH වලින් මොකද කරන්නේ? KOH මේ බෑග් එකේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික ඔක්කොම උරා ගන්නවා. එතකොට මේ බෑග් එක ඇතුලේ ආයි කාබන් ඩයොක්සයිඩ් නැහැ. එතකොට අපි කිව්වා ප්‍රභා සංශ්ලේෂණයට ඕනම සාධකයක් තමයි මේ කාබන් ඩයොක්සයිඩ්. එතකොට මේ බෑග් එකේ කාබන් ඩයොක්සයිඩ් නැති හින්දා මොකද වෙන්නේ? එයාට ප්‍රභා සංශ්ලේෂණය කරන්න බෑ. ඒ කියන්නේ එයාට මේ යාම පිෂ්ඨය හදන්නේ නැහැ. අන්න ඒකයි. එතකොට D පත්‍රෙට අයඩින් පරීක්ෂාව කරාම වර්ණ විපර්යාසයක් පෙන්වලා නැත්තේ. C පත්‍රෙ එහෙම නැහැ. ජලය කාබන් ඩයොක්සයිඩ් ඔක්කොම උරා ගන්න නැණි යම් ප්‍රමාණයක් දියේ. හැබැයි ඔක්කොම උරා ගන්නේ නැහැ. එතකොට මෙයාට කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. එතකොට එයා ප්‍රභා සංශ්ලේෂණය කරලා පිෂ්ඨය හදනවා. එතකොට අපි අයඩින් දැම්මහම එයා මෙන්න මේ තදදම් පාටවල නිල් පායක් පෙන්වනවා. එතකොට තව අනිත් සාධකේ තමයි අපි කියපු මේ හරිතත්‍රය. හරිද? ඒකට අපි කරන්නේ මෙන්න මේ විදිය පරීක්ෂාවක්. ඒ කියන්නේ අපි ගන්න අපි දන්නවා දැන් සමහර කොළ ජල් තියෙනවා ඒවා කොළ පාටයි. සමහර අය ක්‍රෝටන් ඒ වගේ කොළවල තියෙනවා අර පාට පාට තනුත් තියෙනවානේ. හරිද? අපි දන්නවා මේ හරිතප්‍රද හරිතප්‍රද කියලා කියන්නේ කොළ පාට. ඒකට තමයි හරිතප්‍රද කියලා කියන. එතකොට ඒ වගේ කොළ දෙකක් අරගෙන අර විදියට කියලා අරගෙන පිෂ්ඨ පරීක්ෂාව කරපුවාම අපිට පේනවා මේ කොළ පාට ස්ථානවල තියෙනවානේ ඒ වගේ ඒ අවස්ථා ඒ තැන්වල මේ පිෂ්ඨය හදනවා. හරිද? ඒ කියන්නේ හරිතප්‍රද ඕනෙම. ඒ හරිතප්‍රද පිෂ්මෙන් ප්‍රභා සංශ්ලේෂණය කරලා පිෂ්ඨය හදනවා. ඒ තැන්වල තද දම්පා නිල් පාට ඇති වෙනවා. දැන් මේ පත්‍රෙ මෙතන පේනවා වලට සුදු පාට ස්ථාන තියෙනවා. සුදු පාට මේ හරිතප්‍රද නැති තැන්. සුදු පාට වර්ණකයක් තමයි තියෙන්නේ. එතකොට එයාලගේ තැනට එයාලා ඉන්න තැනට මේ අයඩින් පරීක්ෂාව කරපුවාම අපිට පේනවා එතන වර්ණ විපර්යාසයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට කියන්න පුළුවන් හරිතප්‍රද මේ අවශ්‍යමයි කියලා. ඒතර මේ විදිහට තමයි නංගි මල්ලි අපි මේ ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය සාධක කරන්නේ. එතකොට දැන් ගානට ගියොතින් අපිට තේරෙනවා මෙන්න මේක දැක්ක ගමන් අපි මතක් කරගන්නවට මේකේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා තියෙනවා කියලා කියන්නේ එහෙනම් මෙතන කාබන් ඩයොක්සයිඩ් අයින් කරගෙන. එතකොට දැන් අපෙන් අහන ප්‍රශ්නේ තියෙන්නේ පිෂ්ඨය සඳහා ඇඩින් පරීක්ෂාව කළ විට කරුණිල් වර්ණයක් පෙන්වන්නේ ABC කොටස් වලින් කුමන කොටසද කියලා. එතකොට මේ පත්‍රය දිහා බැලුවොත් අපිට පේනවා C කොටස. C කොටස තියෙන්නේ මේ B කරේ ඇතුලේ. හරිද? එතකොට එයාට මොකද වෙලා තියෙන්නේ? එයා දැන් මේ B කරේ ඇතුලේ තියෙන්නේ එයාට කාබන් ඩයොක්සයිඩ් නැහැ. අයි මොකද මේ B කරේ ඇතුලේ තියෙන ඔක්කොම කාබන් ඩයොක්සයිඩ් මේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් උරා ගන්නවා. එතකොට මෙයා ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැහැ. නේද? එයාට අවශ්‍ය සාධක නැහැනේ. ඒ කියන්නේ පිෂ්ඨේ නැහැ. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය කරලා නැහැ. ඒනම් පිෂ්ඨයක් නැහැ. හරිද? එතකොට C කොටසෙන් අපිට වර්ණයක් ලැබෙන්නේ නැහැ. හරිද? හොඳට මතක තියාගන්න C කොටසෙන් අපිට ලැබෙන්නේ නැහැ. මොකද මේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා කාබන් ඩයොක්සයිඩ් ටික ඔක්කොම අයින් කරලා. එක සාධකයක් නැතුණත් එක කරන්න බෑ. ඒ නිසා මෙතන වෙන්නේ නැහැ. ඊට පස්සේ B කොටස. B කොටස පේනවා මේ කිර ලැබෙයට මේ වැහිලා තියෙන්නේ නේද? එතකොට මොකද වෙන්නේ? යාට හම්බෙන්නේ සූර්යාලෝකය. එතකොට B කොටසටත් බහැ ප්‍රභා සංශ්ලේෂණය කරන්න. එතකොට A කොටසෙත් පිෂ්ඨ බහැ හැදෙන්නේ නැහැ. ඒ නිසා A කොටසත් හද නිල් පාටක් වෙන්නේ නැහැ. එතකොට ඉතුරු වෙන්නේ A කොටස. එතකොට A කොටස මෙන්න අපිට පේනවා යා බාහිර පරිසරයට නිරාවරණය වෙලා තමයි තියෙන්නේ. එතකොට යාට ආලෝකයත් ලැබෙනවා.
මේ වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් උත් තියෙනවා. හරිත අප්‍රදත් තියෙනවා. එතකොට එයාට ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන්. එහෙනම් පිෂ්ඨේ යාගේ හැදිලා තියෙන්නේ. එතකොට ප්‍රශ්නෙට එතකොට අපෙන් අහලා තියෙන්නේ මොන කොටසද කියන එකට අපිට උත්තරය ගන්න වෙන්නේ ඒ කොටසේ කියන එක. හොඳට මතක තියාගන්න C කොටස එන්නේ නැහැ. මෙතන අර පරීක්ෂණ දෙකක් එකතු කරලා තියෙන්නේ. පේනවා නේද? මෙතන කිර ලැබේ තියෙන කොටස සූර්යාලෝකය එන්නේ නැහැ. C කොටසට මේ කාබන් ඩයොක්සයිඩ් නැති කරලා තියෙනවා. එතකොට අපිට මේ වර්ණ විපර්යාස බලා ගන්න පුළුවන් ඒ කොටසේ පමණයි. හරිද? එතකොට දෙවෙනි කොටසද අපෙන් අහනවා මෙහිදී අධ්‍යයනයට ලක් කර ඇත්තේ ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කුමන සාධකයේද කියලා. එතකොට අපිට කියන්න පුළුවන් මොකද්ද අධ්‍යයනය කරලා තියෙන්නේ මේ කාබන් ඩයොක්සයිඩ් හා ආලෝකය නේ දෙකක් මේව කරලා තියෙනවානේ. කාබන් ඩයොක්සයිඩ් සහ මොන සාධකද? කාබන් ඩයොක්සයිඩ් සහ ආලෝකය කියන සාධක දෙක තමයි මේකෙදී ටෙස්ට් කරලා තියෙන්නේ. මං හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා. ඒ නිසා අපි ඉස්සරහ ඊළඟ මේ ප්‍රශ්නෙම ඊළඟ කොටසට යමු. ආ දැන් අපෙන් අහනවා ඉහත පරීක්ෂණයේදී අනුගමනය කළ පහත ක්‍රියාමාර්ගවලට හේතුවක් බැගින් ලියන්න කියලා. පළවෙනි එක ශාකීය දින දෙකක් පමණ අඳුරේ තැබීම. ක්ලාස් දෙවෙනි එක ෆ්ලාස්ක වල පොටසියම් හයිඩ්‍රොක්සයිඩ් තැබීම. එතකොට දැන් අපි සාකච්ඡා කරවතින් අපිට ගාණේ කියලා තියෙනවා පැය 48ක් අඳුරේ තබන ලද ශාකයක් ප්‍රයෝගී කරගනිමින් ප්‍රභා සංශ්ලේෂණය සඳහා අවශ්‍ය සාධක පරීක්ෂා කරන්න තමයි යන්නේ. ඊට පස්සේ අඳුර කියලා ආයෙ මෙයාලා මොකද කරන්නේ? පැය 5ක් පමණ හිරු වැලියර නිරාවරණය කරලා තියෙනවා. එතකොට මේ ඇයි මේ පැය 48ක් අඳුරේ තියන්නේ? ඒකට හේතුව තමයි දැන් අපි දන්නවා ශාකයක් සාමාන්‍යයෙන් ප්‍රභා සංශ්ලේෂණය කරලා පිෂ්ඨය හදලා මේ සමහර පිෂ්ඨය මේ කොලේ අර එකතු කරගෙන තියාගෙන ඉන්නවා. හරිද? එතකොට දැන් අපි ටෙස්ට් එක කරනවා නම් අපිට බලන්න ඕනේ මේ අපි කරන වෙලාවේදී හැදිච්ච පිෂ්ඨයේ ප්‍රමාණයනේ. එතකොට අපි මේ කපත්‍රේ කලින් තිබ්බ පිෂ්ඨය ටික අයින් කරගන්න ඕනේ. අන්න ඒකට තමයි අපි මේ පැය 48ක් අඳුරේ තියාගෙන ඉන්නේ. එතකොට මේ පැය 48ක් කියන්නේ එයාලා දැන් ගොඩක් පරීක්ෂණ කරලා හැම හොයාගත්ත අගයක්. හරිද? ඒ කියන්නේ පැය 48ට වඩා වැඩියෙන් තිබ්බත් හොඳයි. අඩුවෙන් තිබ්බත් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්නේ නැහැ. හරිද? එතකොට අර 48 කියන්නේ ගොඩක් පරීක්ෂණාත්මකව හොයාගත්තු වර්ගයක්. ඒතොර සාමාන්‍යයෙන් ඒ අගය තිබ්බහම යාලා කියන මේ ඒ කාලයක් තිබ්බහම ඔක්කොම පිෂ්ඨී ඉවත් වෙනවා කියලා තමයි සලකන්නේ. එතකොට අපිට ඒ කොටසට උත්තරය ගන්න පුළුවන් දින දෙකක් පමණ අඳුරේ තැබීමට හේතුව තමයි ශාකයේ කලින් සාදී තිබූ පිෂ්ඨය ඉවත් කිරීම සඳහා. පත්‍රවල තිබූ පිෂ්ඨය කලින් තිබූ පිෂ්ඨය ඉවත් කිරීම සඳහා. එතකොට B කොටස යමං අපි කතා කරා පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් තැබීම. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා තියෙන්නේ බීකරය තුළ ඇති කාබන් ඩයොක්සයිඩ් වායුව උරා ගැනීම නැත්නම් අවශෝෂණය කර ගැනීම සඳහා. එතකොට ඒ විදිහට උත්තරේ ලියුවාම හරි. හරි. එතකොට නංගි මල්ලි ඔයාලා මේ ප්‍රභා සංශ්ලේෂණයේ පාඩම ගත්තාම ඔයාලා අනිවාර්යයෙන්ම මේ ප්‍රභා සංශ්ලේෂණ සූත්‍රය ලියන විදිය. එතකොට මේ සමහර වෙලාවට ඔයාලට මෙන්න මේ සූත්‍රය ලියන්න අහන්න පුළුවන්. කියන්නේ 6යි කාබන් ඩයොක්සයිඩ්, 6ක් ජලය, මතක තියාගන්න 6ක් ඔක්සිජන්, 1ක් ග්ලූකෝස් අණුවයි හැදෙන්නේ. ඒ කියන්නේ මේ විදිහට මේ සමීකරණ ලියන්න අහන්න පුළුවන්. ඊට පස්සේ අපි දන්නවා මේ සාධක ටික. ඒතර සාධක කොහොමද චෙක් කරන්නේ කියන එක මේ පරීක්ෂණ ටික ඔයාලගෙන් අහන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂණයේ ඵල පිෂ්ඨය, ඔක්සිජන්. හරිද? ඒ දෙක හඳුනගන්න පරීක්ෂණ දෙකත් එකතු කරලා අහනවා මේකට. අපි දැන් කතා කරේ අයරින් පරීක්ෂාව. තව එකක් තියෙනවා මේ අපි දන්නවනේ අනිත් ඵලය ඔක්සිජන් කියලා. ඔක්සිජන් අඳුරගන්නේ කොහොමද? ඔක්සිජන් අඳුරගන්න අංගෙ මල්ලේ මතක තියාගන්න. දැන් ඒ පිට වෙන වායුව ටෙස්ට් ටියුබ් එකකට එකතු කරලා දැල් වෙන මොකක් හරි ගිනි කූරක් වගේ දෙයක් ලං කරාම තව දීප්තිමත්ව තැල් වෙනවා. අන්න ඒකෙන් තමයි මේ ඔක්සිජන් අඳුරගන්නේ. එතකොට ඔයාලා මේ පරීක්ෂණ ටික මතක තියාගන්න. කොහොමද කරන්නේ? ඇයි මොකද්ද වෙන්නේ කියලා. හරි. ඊට පස්සේ අපි යමු මේ ප්‍රශ්නේම B කොටසට. B කොටසේ කියලා තියෙනවා පිෂ්ඨය මත ඇමයිලේස් එන්සයිමේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන්න යන්නේ ශිෂ්‍යෙක් විසින් කරපු පරීක්ෂණයක්. හරිද? ඊට පස්සේ එයා කරලා තියෙන්නේ ජලීය මාධ්‍යයේ පිෂ්ඨයයි ඇමයිලේස් එකතු කරලා හදනවා ද්‍රාවණයක්. ඊට පස්සේ ටික කාලෙන් කාලයට ඒකෙන් බිඳුවක් බැගින් අරගෙන අයඩින් ද්‍රාවණ බිඳුවක් එකතු කරලා පරීක්ෂා කරනවා. කාලය සමග අයඩින් ද්‍රාවණයේ වර්ණය වෙනස් වෙච්ච විදිය ඔන්න අපිට දීලා තියෙනවා. ඊට පස්සේ අපෙන් අහනවා අතර ඔයාලට ඒක දැක්කහම පේනවා මේ විදියට මේ
පාට වෙනස් වෙලා තියෙනවා වර්ණය. පළවෙනියට කළු නිලට උරු. නිල් පැහැයට පස්සේ නිල් පැහැයට උරු. මේ විදිහට වර්ණ විපර්යාසයක් මේ විදිහට වෙලා තියෙනවා කාලයත් එක්ක. ඉතින් පළවෙනි ප්‍රශ්නේ තමයි පහත සඳහන් කාලවලදී ලැබෙන නිරීක්ෂණ සඳහා හේතුව බැගින් සඳහන් කරන්න. T1 සහ T4 මේ පාට දෙකට වෙනස් වුණේ මොකක්ද කියලා තමයි අහන්නේ. මේ ප්‍රශ්නෙත් අපි කලින් සාකච්ඡා කරපු ප්‍රශ්නෙම කොටස් තියෙනවා. පිෂ්ඨය තියෙනවා, අයඩින් ද්‍රාවණයක් දාලා තියෙනවා, ඊට අමතරව දාලා තියෙන්නේ මේ ඇමයිලේස් කියන එක. අපිට මෙතනදි වැදගත් වෙන්නේ මේ ඇමයිලේස් වලින් මොකද්ද කරන්නේ කියන එක. හරි, අපි දැන් සාකච්ඡා කරමු ඒ නිසා. එතකොට අපි දැන් කලින් කතා කරපු පිෂ්ඨය තියෙනවා, ඊට පස්සේ පිෂ්ඨ පරීක්ෂාව තියෙනවා. ඊට පස්සේ තව එක වැඩිපුර දෙයක් මෙතෙන් එකතු කරලා දෙනවා, ඇමයිලේස් එන්සයිම්. එතකොට ඇමයිලේස් එන්සයිම් මේ කියද්දී අපිට මොකද්ද මතක් වෙන්න ඕන? අපි දැන් ඇමයිලේස් එන්සයිම් මේ මොකද්ද මෙතෙන්දි කරලා තියෙන්නේ කියන එක අපිට වැදගත් වෙනවා. එතකොට ඊට පස්සේ අපිට ලේසියෙන් මතක් කරගන්න පුළුවන් ඇමයිලේස් එන්සයිම් මේ තියෙන තැන. හරිද? එතකොට අපිට මතක් වෙනවා නම් අපේ කටේ තියෙන ඇමයිලේස් කියන එක, කියන්නේ මුඛයේ, මුඛයට එන මේ කේට ග්‍රන්ථි මගෙන් ශ්‍රාවය කරද්දි එන එක එන්සයිමයක් තමයි මේ ඇමයිලේස් කියන. එතකොට ඇමයිලේස් කරන්නේ ඇමයිලේස් මගින් පිෂ්ඨය පත් කරනවා. මෙතන සුක්‍රෝස් නෙමෙයි, මෝල්ටෝස්. මෝල්ටෝස් බවට පත් කරනවා. හරිද? ඔන්න ඒක තමයි මෙතනදී සිදුවෙන ප්‍රතික්‍රියාව. එතකොට දැන් අපි මේ විදියට පරීක්ෂණ නල දෙකක් අරන්, මේ විදියට පරීක්ෂණ නලයක් අරගෙන ඒකට දානවා පිෂ්ඨය. හරිද? ඊට පස්සේ දානවා ඇමයිලේස් එන්සයිමේ. ඊට පස්සේ මේකට ජලය දාලා මෙන්න මේ විදියට මිශ්‍රණයක් හදලා තියෙනවා. හරිද? ඊට පස්සේ ටිකක් වෙලා යනකොට දැන් අපි දන්නවා ඇමයිලේස් දැමන ඇමයිලේස් වලින් කරන්නේ පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කරන එක. එතකොට දැන් පළවෙනියටම අපි ඇමයිලේස් දාපු ගමන් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඉක්මන ඔක්කොම පිෂ්ඨය ටික මේ මෝල්ටෝස් කරන්නේ නැහැ. එතකොට යම් පිෂ්ඨ ප්‍රමාණයක් මේක ඉතුරු වෙලා තියෙනවා. එතකොට අපි පළවෙනියටම T1 අවස්ථාවේදී මේකෙන් බිඳුවක් අරගෙන එළියට අරගෙන මේ තියලා ඒකට අයඩින් බිඳුවක් දැම්මොත් මොකද වෙන්නේ? ඒක වෙනවා දම් නිල්, මේ කළු නිල් පාටට හැරෙනවා. මොකද පිෂ්ඨේ ඒ වෙලාවේ තියෙනවනේ. ඊට පස්සේ දැන් ටිකක් වෙලා ඕක තියලා තියෙනකොට මොකද වෙන්නේ? ඇමයිලේස් එන්සයිමේ ක්‍රියාකාරී වෙලා එයා ටික ටික මේ පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කරනවා. එහෙම වෙනකොට මේකයි මේ මුලින්ම මේ නිල් පාට වෙලා තියෙනවා. ඊට පස්සේ නිල් පැහැයට හුරු, ඒ කියන්නේ නිල් පාට අඩුවේගෙන යනවා. ඒ කියන්නේ පිෂ්ඨය අඩුවේගෙන යනවා. හරිද? ඊට පස්සේ ටිකක් වෙලා තියලා අන්තිමේට ගත්තාම මේ තියෙන ඇමයිලේස් මොකද කරන්නේ? මේකෙ තියෙන ඔක්කොම පිෂ්ඨය ටික ස්මෝල් ටෝස් බවට පත් කරලා ඉවරයි. එතකොට මොකේ පිෂ්ඨය නැහැ. එතකොට අපි ඒ වෙලාවට මේකෙන් බිඳුවක් අරගෙන අයඩින් පරීක්ෂා කරොත් මොකද වෙන්නේ? පිෂ්ඨය නැහැනේ. එතකොට පිෂ්ඨය මේ තියෙන පාට පෙන්වන්නේ නැහැ. එහෙනම් පෙන්වන්නේ අයඩින් වල පාට. එතකොට මම කිව්වා අයඩින් වල පාට මේ කහ දුඹුරු පාටට හුරු පාට. ඒ කියන්නේ අර පිදුරු වල පාට වගේ. හරිද? එතකොට අන්තිමේට වෙන්නේ මේ අයඩින් පාට පෙන්වනවා. ඒ කියන්නේ පිෂ්ඨය නැති වෙලා යනවා. ඒ නිසා පිෂ්ඨය මේ නිල් පාට පෙන්වන්නේ නැහැ. එතකොට අන්තිමේට පෙන්වන්නේ මේ කහ දුඹුරු පාට හුරු පාටක් තමයි අපිට බලා ගන්න පුළුවන්. එතකොට පළවෙනි එක අහලා තියෙන අපෙන් පහත සඳහන් කාලවලදී ලැබෙන නිරීක්ෂණ සඳහා හේතුව බැගින් සඳහන් කරන්න. එතකොට T එකේදී හේතුව තමයි මේ මාධ්‍යයේ පිෂ්ඨය අඩංගු වෙලා තියෙන නිසා. ඊට පස්සේ T 4 එකේදී කහ දුඹුරු පාටක් වෙලා තියෙන්නේ පිෂ්ඨය, මේ මාධ්‍යයේ පිෂ්ඨය අඩංගු නොවන නිසා. සියලුම පිෂ්ඨය මේ ඇමයිලේස් මගේ ස්මෝල් ටෝස් බවට පත් කර ඇති නිසා කෙල්ලුවනම් හරි. හරිද? ඊට පස්සේ අහනවා T5 කාලයකට පසුව මිශ්‍රණයේ පැවතිය හැකි ද්‍රව්‍යයක් නම් කරන්න. එතකොට T5 මං කිව්වා මේ ගොඩක් වෙලා තියෙනකොට මොකද වෙන්නේ? ඇමයිලේස් ඔක්කොම පිෂ්ඨය ටික කඩනවා මේ මෝල් ටෝස් බවට. එතකොට මේ මිශ්‍රණයේ තියෙන්නේ මොනවද? මෝල්ටෝස් කියලා ලිව්වනම් හරි. මෝල්ටෝස් තියෙන්න පුළුවන්. ආයාමතරව තව මෝල්ටෝස් තව කරනොත් ග්ලූකෝස් ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. එතකොට ඒ විදිහට තමයි මේ ප්‍රශ්නේ. හොඳට මතක තියාගන්න මේ හැමතිස් ගොඩක් වෙලාවට ඔයාලට මේ පිෂ්ඨය, අයඩින් පරීක්ෂාව, ඒකට මේ ඇමයිලේස් එන්සයිමේ දාලා එකතු කරලා අහනවා. හරිද? එතකොට එකම දේ තමයි මේ ඇමයිලේස් වලින් පිෂ්ඨය කඩනවා කියන එක. පිෂ්ඨය කඩනවා, පිෂ්ඨය නැති කරනවා. හරිද? ඒක තමයි වෙන්නේ. මම හිතනවා මේ ප්‍රශ්නේ තේරෙන්නේ නැති කියලා අපි මේ සම්පූර්ණ ප්‍රශ්නය සාකච්ඡා කරේ.
හොඳයි අපි මෙන්න මේ විදිහට තමයි සාමාන්‍ය පෙළ විද්‍යාව සම්පූර්ණ ප්‍රශ්නයක් වලත් එක්ක සාකච්ඡා කරලා අවසන් කරේ. ඉතින් මේ හා සම්බන්ධ මොන හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට අපිට පුළුවන් ඔයාලගේ ප්‍රශ්න වලට පිළිතුරු කමෙන්ට් සෙක්ෂන් එකේදීම ලබා දෙන්න. ඉතින් මේ වගේ වීඩියෝස් වගේ ළඟටම ලබා ගන්න ඕන නම්, ඒ කියන්නේ විභාගේ ලඟ වෙන අපි දාන සාමාන්‍ය පෙළ විද්‍යා වීඩියෝස් ඔයාගේ ළඟටම ගෙන්වා ගන්න ඕන නම්, එහෙමත් නැත්නම් ඔයාට සාමාන්‍ය පෙළ විද්‍යාවට ඒ සාමාර්ථයක් ඕන නම් අනිවාර්යයෙන්ම පාස්මි YouTube නාලිකාව subscribe කරන්න, bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි දාන වීඩියෝස් ඔයාගේ ළඟටම ගෙන්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරේ සම්පූර්ණ ප්‍රශ්නයක්. ඉතින් ඊළඟ වීඩියෝ එකදී අපි තවත් ප්‍රශ්න කිහිපයක් ඔබත් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕෂි අක්කා සමඟ එකතු වෙලා ඉතින් ආරාධනා කරන සියලු දෙනාටම පාස්මි YouTube නාලිකාව සමඟ දිගින් දිගටම රැඳී සිටින්න කියලා. ඉතින් මේ විදිහට අපේ නංගි ළමයිලාට ආදරයෙන් ආරාධනා කරන ගමන් ඊළඟ වීඩියෝ එකදී හමු වෙන බලාපොරොත්තු වෙන සමඟ ගන්නවා. සියලු දෙනාටම ජයග්‍රහී අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරන ඔබ සඳහා වීඩියෝ සහිතව සියලුම සිද්ධාන්ත, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, ආදර්ශ ප්‍රශ්න පත්‍ර, ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පාසල්වල විභාග ප්‍රශ්න පත්‍ර සහ අනුමාන ප්‍රශ්න පිළිතුරු සහිතව නොමිලේ ලබා ගැනීම සඳහා ඔබත් දැන්ම පාස්මි ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. පාස්මි ඉගෙන ගන්න හොඳම විදිහ.